அந்த ஹெமடோமத்தை எல்லாம் சரணை சுபதாசா பேவா நீங்க அதாவது பந்திய கராத்தி பிச்ச பிரதானம் கெட்டது தமா விதுலி அற்புதையா இன்னும் இத்தர் இல்லாம இதன் போட்டோட கலி கரண்ட் காரணம் போன் எக்கோ சீர யாம் கிசி பிரமாண சார்ஜ் கரணும் தமா பந்தி வேலை டிக்கெட் கரானே ඉතින් අපි කතා කරගෙන ඉන්නේ අභිධර්ම පිටකයේ තියෙන ප්‍රකරණ ග්‍රන්ථ ගැන නේද? අභිධර්ම පිටකයේ තියෙන ප්‍රකරණ ග්‍රන්ථ ටික ගැන කතා කරන්නේ. එතකොට අපිට අද පාඩම ඉවර කරන්න පුළුවන් ඒ පාඩම. අභිධර්ම පිටකයේ ගත්තට පස්සේ ඒකේ තියෙන ග්‍රන්ථ තියෙනවා හතක්. ග්‍රන්ථ හතක් තියෙනවා. ඒ හතට අපි කියුවා සප්ත ප්‍රකරණේ. සප්ත ප්‍රකරණය අපි එකින් ඒ ප්‍රකරණ ග්‍රන්ථ හතේම එක එක ප්‍රකරණ ග්‍රන්ථය ගැන ප්‍රවතුරු සාකච්ඡා කළා. එක එක ප්‍රකරණ ග්‍රන්ථය ගැන ප්‍රවතුරු සාකච්ඡා කළා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අවසාන ප්‍රකරණ ග්‍රන්ථය. ඒ තමයි පဋාණ ප්‍රකරණය. පဋාණ ප්‍රකරණය හරිද? එතකොට මුටේ අභිධර්ම පිටකයේ තියෙන ප්‍රකරණ ග්‍රන්ථ හතෙන් කියන්නේ මෙන්න මේ පොත් හතෙන් විශාලම එක තමයි විශාලතම එක තමයි පဋාණ ප්‍රකරණය කියන කියන්නේ. විශාලම එක පဋාණ ප්‍රකරණය කියලා කියනවා. අභිධර්ම පිටකයේ සංශ්ලේෂණ කාර්යය තුබුන් ග්‍රන්ථයක් විදිහට හැඳින්වෙයි. ධම්ම සංගිණිය දැක් වූ ධර්ම විශ්ලේෂණය කරන ආකාරයයි ධර්ම බෙදීම් විග්‍රහ කරමින් කොට ලබන විවරණ හේතුවෙන් අභිධර්මයේ නම් බහුත්වවාදයේ කියන මිත්‍යා දෘෂ්ටිය කිසිවෙකුට ඇති වූහොත් ඒ දුරු වීමට ධර්ම සංග්‍රේක්ෂණයක් වූ පဋාණ මහා ප්‍රක්‍රමයේ උපකාර වේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් උමනාවක් තිබුණොත් එහෙම ප්‍රකාශයක් කරන මතයක් විදිහට අභිධර්මයේ කියන්නේ අසත්‍යයක් කියන. දැන් අපිට එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් කියන්නේ එහෙම කියන්න පුළුවන් සාධක තියෙනවා. ඒකට හේතුව ඔය අභිධර්ම පිටකේ ගැන තොරතුරු අපිට හම්බ වෙන්නේ නැහැනේ. ධර්ම පිටකේ ගැන තොරතුරු හම්බ වෙන්නේ තුන්වන ධර්ම සංගායනාවන් උපස්සේ. ඒ නිසා ඕනම කෙනෙකුට ඕන වෙලාවක ප්‍රකාශ කරන්න පුළුවන් අභිධර්මයේ කියලා එකක් නැහැ. අභිධර්මයේ කියන්නේ අසත්‍යයක් කියලා. අන්න එහෙම කවුරු හරි කෙනෙක් අභිධර්මයේ අසත්‍යයක් කියලා කිව්වොත් එහෙම අභිධර්මයේ අසත්‍යයක් නොවන බව ප්‍රකාශ කිරීමට වැදගත් වෙනවා මෙන්න මේ පဋාණ ප්‍රකරණයේ තුල තියෙන ධර්ම කොටස්. විධර්මයේ අර බලය නදා පවතින්නේ මේ පဋාණ ප්‍රකරණයේ තුල. ධර්මයේ නම් එකිනෙකට අසම්බන්ධව පරිබාහිරව වියුක්තව පවතින දෙවිති. ඒවා අතර අන්තර් සම්බන්ධතා පවති. ඒවා එකිනෙකට බැඳුණු සංයුත් ඒක රාශියකි. කුඩාම ධර්ම එකකේ පවා අනිකුත් ධර්ම කෙරේ බලපෑමින් ඒවායින් බලපෑම් ලබා ගනී. අභිධර්මයේ කියලා කියන්නේ අභිධර්මයේ කියන්නේ පဋාණ ප්‍රකරණය දරුව මේ තනියම තියෙන එකක් නෙවෙයි. තනියම ඇති දෙයක් නෙවෙයි. මේ තනියෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි අභිධර්මයේ කියන්නේ. ඒවා සම්බන්ධයි එකිනෙකට. එකිනෙකට සම්බන්ධයි එකතුයි. ඒ කියන්නේ කර්ම සිද්ධාන්තය, හේතුඵල වාදය, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණක් ත්‍රිලක්ෂණය, සතර අගති, සතර කර්මක්ලේශ, පංචශීලය, අටසිල්, දසසිල්, ඔය වගේ සමත භාවනා, විදර්ශනා භාවනා, මේ වගේ අභිධර්මයට තනියෙන් ඉන්න බෑ. අභිධර්මය කියලා කියන්නේ කොහේ හෝ ධර්ම කාරණාවක් එකට එකක් පවතින එකක්. ඉතින් අන්නේ එක විස්තර කරන ප්‍රකරණ ග්‍රන්ථය තමයි පဋාණ ප්‍රකරණය කියන්නේ. අර අපි කතා කරන ප්‍රකරණ ග්‍රන්ථ හතෙන්ම විශාලතම ප්‍රකරණ ග්‍රන්ථයත් මේක කියලා අපිට පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්කම තියෙන එක නිසා. කුඩාම ධර්ම ඒකකයේ පවා අනිකුත් ධර්ම කෙරේ බලපාමින් ඒවායේ බලපෑම් ලබා ගනී. මෙම ශෛලිය අන්‍යෝන්‍ය සම්බන්ධතා ජාලය අතිශය සියුම් සංකීර්ණ හා ගැඹුරු එකකි. පဋාණය එම සම්බන්ධතා 24 ආකාරයක් දක්වයි. එතකොට අන්නේ එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවනේ. ඒ එකිනෙකට සම්බන්ධ වන ආකාරය විධර්ම පිටකයේ තුල ආකාර 24ක් විදිහට විග්‍රහ කිරීම සිදු කරනවා. ග්‍රන්ථ ප්‍රධාන කොටස් හතරකින් සමන්විතයි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පဋාණ ප්‍රකරණය සමන්විත වෙන ප්‍රධාන කොටස් හතරක්
එක සම්බන්ධ වෙනවා. එක තමයි අනුලෝම පට්ඨානය. එක අනුලෝම පට්ඨානය. අනුලෝම පට්ඨානය කියන්නේ මොකක්ද? අනුලෝම කියලා කියන්නේ එක එක ධර්ම අතර පවතින සම්බන්ධතා පවතින ස්ථාන විග්‍රහ කිරීම. ඒ කියන්නේ ත්‍රිලක්ෂණයේ තියෙනවා නම් තියෙන්න ඕනේ කොතනද? පටිච්ච සමුප්පාදයේ තියෙනවා නම් තියෙන්න ඕනේ කොතනද? සතරාගති තියෙනවා නම් තියෙන්න ඕනේ කොතනද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැලපෙන්නේ කොතෙන්ටද? මාර්ගඵල ටික ගැලපෙන්නේ කොතනටද? ඒ වගේ එක එක තැන් වලට ගැලපෙන එක එක ඒවා තියෙනවානේ. අන්නේ ගැලපෙන විදිහ කතා කරන එක තමයි අනුලෝම පට්ඨාන කියන එකකින් කරන්නේ. දෙක පච්චනීය පට්ඨානය. පච්චනීය පට්ඨානය. මොකද පච්චනීය පට්ඨානය කියන්නේ? පච්චනීය පට්ඨානය කියන්නේ එක එක ධර්ම අතර ප්‍රත්‍ය සම්බන්ධතා හා නොපවත්නා ස්ථාන විග්‍රහ කිරීම. මොනවා හෝ ධර්ම කාරණා තියෙනවා නම් ඒවායේ සම්බන්ධතා තියෙන තැන් හා සම්බන්ධතා නැති තැන් වේ පැහැදිලි කරන එකට තමයි අපි කියන්නේ පුතේ පච්චනීය පට්ඨානය කියලා. තුන හරි ලේසි එක මතක ලියා ගන්න. අර අනුලෝම කැලලයි මේක දෙක එකට එකතු කරලා තියෙන. අනුලෝම පච්චනීය පට්ඨානය. අනුලෝම පච්චනීය පට්ඨානය. ඒ කියන්නේ එක එක ධර්මතා සම්බන්ධතා පවත්වන සහ සමහර සම්බන්ධතා නොපවත්වන තැන් දෙකකින්. දැන් ඔයාලා බය වෙන්න එපා. දැන් අනුලෝම පට්ඨානය කියන එකවත් අපිට මතක නැහැ. කොහොමද මේකට උත්තර ලියන්නේ? හරි සරල එකක් තියෙනවා. පොඩි නෝට් එකක් දෙනවා පාඩම් එකකින්. අපිට මෙච්චරයි කියන්න දෙන්නේ. අභිධර්ම පිටකයේ තියෙනවා බෙදීම් ග්‍රන්ථ හතක්. ඒකෙන් අවසාන සහ විශාලතම ග්‍රන්ථය තමයි පට්ඨාන ප්‍රකරණය. ඒක තුල කොටස් දක්ින්න ලැබෙනවා හතරක්. එක අනුලෝම පට්ඨානය, දෙක පච්චනීය පට්ඨානේ, තුන අනුලෝම පච්චනීය පට්ඨානේ, හතර පච්චනීය අනුලෝම පට්ඨානේ. පච්චනීය අනුලෝම පට්ඨානේ. ඕම් දන්තද? දැන් ඔයාලා ඉන්නේ ලොකුවට අනේ අමාරුයි මේක තේරෙන්නේ නැහැ කියලා තරම් හිතන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ අභිධර්ම පිටේ කොටස්. දැන් ඔයාලගේ එක පාඩට අහන්නේ පච්චනීය අනුලෝම පට්ඨානේ අනු කුමක්දයි දක්වා පට්ඨාන ප්‍රකරණයට අර්ථ සපයන්. එහෙම එකක් නැහැ. අහුවොත් අහන්න පුළුවන් සරලව මෙහෙම එකක්. පට්ඨාන ප්‍රකරණේ බෙදීම් හා ස්වභාවය පැහැදිලි කරන්න. එක්කෝ පට්ඨාන ප්‍රකරණේ අන්තර්ගතය පැහැදිලි කරන්න. ඉතින් හරි ලේසිනේ. එක පාඩට අපි පට්ඨාන ප්‍රකරණයෙන් පටන් ගන්න නැහැ. අපි මුලින්ම අභිධර්ම පිටකේ ගැන වචන කීපයක් කියනවා. ඊට පස්සේ ඒක බෙදෙන පොත් හත ලියනවා. ඒකින් එකක් තමයි පဋාණ ප්‍රකරණය කියලා ගන්නවා. අපි ඒකේ කියනවා ඊට පස්සේ විශාලතම කේක තමයි කියලා කියනවා. ඊට පස්සේ මේකේ තියෙන හැම ධර්මතාවයකම සත්‍යයන් ප්‍රකාශ කිරීම කියලා ලියනවා. ඊට පස්සේ ලියනවා අපි ඒකේ කොටස් හතරයි කියලා. ඒ හතරෙන් එක අනුලෝම පဋාණේ, දෙක පච්චනීය පဋාණේ, තුන අනුලෝම පච්චනීය පဋාණේ, හතර පච්චනීය අනුලෝම පဋාණේ කියලා කියනවා කියලා අපිට විස්තරයක් ලියන්න පුළුවන්. පටිච්ච සමුප්පාදයේ අංග අතර පවත්නා සෝවිසිපත්යන් මෙම්ම චතුර්විධ ප්‍රභේද තුල ආකාර 6කට ක්‍රියාත්මක කරන බවද දක්වා තිබේ. තික පට්ඨානීය දුක පට්ඨානීය දුක තික පට්ඨානීය තික දුක පට්ඨානීය තික තික පට්ඨානීය දුක දුක පට්ඨානීය. මෙහිදී දුක නමින් දෙකේ කොටද තික යන්නේ තුනේ කොටද අදහස් කෙරේ. මම ඔයාලට මේක මං හිතන්නේ මීට කලින් කරලා හම්බුණා. දුක කියලා කොහේ හරි දැනග තියනවා නම් ඒකෙන් කියන්නේ දෙක. තික කියලා කොහේ හරි තියෙනවා නම් ඒකෙන් කියන්නේ තුන. දුක පට්ඨානය කියන්නේ දෙක බැවින් කියන ඒවා. තික පට්ඨානය කියන්නේ ධර්ම කාරණා තුන බැගින් විස්තර වෙන ඒවා. මේක මහා ලොකු විස්තරයක් නෑ. පොඩි සටහනක් ලියාගන්න හැමෝම ලැහැත් වෙනකොට ඉක්මනට සටහනක් ලියන්න සූදානම් වෙන්න. මාතෘකාව ලියාගන්න පට්ඨාන ප්‍රකරණය කියන. මාතෘකාව පට්ඨාන ප්‍රකරණය.
අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙන් අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙන් කැමරා ඔන් කරගෙන ලියවන වඩා හොඳයි නේද ලියද්දි. අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙන් විශාලතම ප්‍රකරණ ග්‍රන්ථය විශාලතම ප්‍රකරණ ග්‍රන්ථය පဋාණ ප්‍රකරණයයි විශාලතම ප්‍රකරණ ග්‍රන්ථය පဋාණ ප්‍රකරණයයි ඉතා සියුම් ස්ථානයේ සිට ඉතා සියුම් ස්ථානයේ සිට ගැඹුරු ස්ථානය දක්වා ඉතා සියුම් ස්ථානයේ සිට ගැඹුරු ස්ථානය දක්වා එකිනෙකට සම්බන්ධ දහම් කරුණු එකිනෙකට සම්බන්ධ දහම් කරුණු එකිනෙකට සම්බන්ධ දහම් කරුණු පဋාණ ප්‍රකරණයෙන් ඉදිරිපත් කරයි පဋාණ ප්‍රකරණයෙන් ඉදිරිපත් කරයි මෙම ග්‍රන්ථයේ කොටස් හතරකින් යුක්තය. මෙම ග්‍රන්ථය කොටස් හතරකින් යුක්තය. එක ලියාගන්න පාඩ පෑනකින් අනුලෝම පට්ඨානය බෝඩ් එකේ පේනදි පහදලා බලාගන්න එක අනුලෝම පට්ඨානය දෙක පච්චනීය පට්ඨානය දෙක පච්චනීය පဋාණය තුන තුන අනුලෝම පච්චනීය පဋාණය අනුලෝම පච්චනීය පဋාණය හතර පච්චනීය අනුලෝම පဋාණය පච්චනීය අනුලෝම පဋාණය පච්චනීය අනුලෝම පට්ඨානය හරිනේ හතර ඊට පස්සේ යටින් ලියා ගන්න බුදු දහමේ හරය වන
අමාරු එකක් වඩපු දේ මම බොහොම තේරෙන කියලා දෙන්න හරි බුදු දහමේ හරය වෙන බුදු දහමේ හරය වෙන පටිච්ච සමුප්පාදයේ අංග අතර ඇති බුදු දහමේ හරය වෙන පටිච්ච සමුප්පාදයේ අංග අතර ඇති පටිච්ච සමුප්පාදයේ අංග අතර ඇති සියලු බෙදීම් සියලු බෙදීම් මෙම කොටස් හතර තුල සියලු බෙදීම් මෙම කොටස් හතර තුල ආකාර හයකට දක්වා තිබේ ආකාර හයකට දක්වා ආකාර හයකට දක්වා තිබේ පොත ළඟ තියෙන අය පොත බලාගෙන ලියා ගන්න. එක චිත්තපට්ඨානය එක චිත්තපට්ඨානය දෙක තුනයි යන්න එපා දෙක දුක්ඛ පට්ඨානයි පොතේ තියෙනවා දුක්ඛ පට්ඨානයි තුන අපේ දෙක එකට එකතු කරලා දුක්ඛ එක පට්ඨානයි ලේසිනේ එකක් බලාගන්න පොඩ ඔය නිකන් මතක තියාගන්න විතරයි දැන් අමාරු නෑ බලන්න ලේසි දුක තික පට්ටාන ඊට පස්සේ අනික වාරේ වාර මේ වගේ පිළිවෙල ඕනේ නෑ පොඩ මාරු වඩනවත් නෑ නේද තික දුක පට්ටාන දැන් අපි හතරක් කියවර මේ මොනවද පාඩම් කරන් දෙයක් තියෙන්නේ අරගමයි ඩබල් ඩබල් නේද එකද තික තික පට්ඨාන දුක්ඛ දුක්ඛ පට්ඨාන මොම් බෙදෙන හැයි පළවෙනි එක බෙදෙනවා තික පට්ඨානේ හරි මතක තියාගත්තා දෙවෙනි එක දුක්ඛ පට්ඨානේ මතක තියාගත්තා ඊට පස්සේ දුක තික තික දුක එහාට මෙහාට මාරු කළා අනිත් එක උඩ තියෙන එක දෙක දෙක ලිව්වා ටික ටික පට්ටානේ දුක දුක පට්ටානේ ඔන්න පට්ටාන ප්‍රකරණය බෙදෙන විදිය මෙහිදී සෑම දහම් කරුණක් මෙහිදී සෑම දහම් කරුණක් වන දුක්ඛ යනුවෙන් දුක්ඛ යනුවෙන් දුක්ඛ යනුවෙන් කොටස් දෙක බැගින්ද දුක යනුවෙන් කොටස් දෙක බැගින්ද
එක යනුවෙන් එක යනුවෙන් කොටස් තුන බැගින්ද බෙදා තිබේ. කොටස් තුන බැගින්ද බෙදා තිබේ. අලුත් චේතක ගැන පුතේ. ඉහත දැක්වූ ආකාරයේ ඉහත දැක්වූ ආකාරයේ බෙදීම් සමුදායක් දක්නට ලැබෙන නිසා බෙදීම් සමුදායක් දක්නට ලැබෙන නිසා සහ බෙදීම් සමුදායක් දක්නට ලැබෙන නිසා සහ සෙසු ග්‍රන්ථ හයේ සෙසු ග්‍රන්ථ හයේ මෙවැනි දීර්ඝ බෙදීමක් නැති නිසා මෙවැනි දීර්ඝ බෙදීමක් නැති නිසා මෙවැනි දීර්ඝ බෙදීමක් නැති නිසා අභිධර්මයේ ග්‍රන්ථ හතෙන් අභිධර්මයේ ග්‍රන්ථ හතෙන් විධර්මයේ ග්‍රන්ථ හතෙන් විශාලම ග්‍රන්ථය පဋාණ ප්‍රකරණය වේ. විශාලම ග්‍රන්ථය පဋාණ ප්‍රකරණය වේ. කොහොම අපි ඉවර කළා අපේ තුන්වෙනි පාඩම ඉවර කළා. නැතු ටිකක් ගැඹුරු පාඩමක්. ඒ වුණාට මහ ලොකු දෙයක් නැහැ. ලියා ගන්න පුළුවන් සහ පහුගිය දවස්වල ඔයාලා කරලා ඉවර තියෙන වැඩ දැක්ක ගොඩක් අය ගොඩක් හොඳට ධර්මාචාර විභාගේ වැඩ ටික කරගෙන යන බව මම දැක්කා. අපිට හෙට දවසේත් කතා කරන්න තියෙනවා. හෙට ටිකක් වෙලා වැඩිපුර හරි අරගෙන අපි ටිකක් කතා කරන්න බලමු. බෞද්ධ සංස්කෘතියද මන්ද කට්ටිය රික්වෙස්ට් කරලා තිබ්බන්. ඔයාලා අමාරු එකක් කියන්න අපි ඒක කතා කරමු හෙට ටිකක් වැඩිපුර වෙලාවක්. ඒක උඩට අපිට ලේසියි වැඩ ටික වඩා වැඩියෙන් කරගන්න. විනේ ඇති දැනටම එනේ කියන්නේ ඔගේ අද හොඳටම සූදානම් වෙලා ඉන්න දවසට තමයි මොකක් හරි විද්‍යුත් මණ්ඩලයෙන් හරි කමන්නේ එනේ කඩපාත් වෙන්නේ. හරි ගැටලු එහෙම වෙච්චා. දැන් මම 9ට ආයි බාරක් හොස්පිටල් පන්තිය පටන් ගන්න එපා 20:27 දා කිතුම වේක්ෂණ. මම එක දිගට මහන්සි වෙන්න ඕනේ නැත්තම් මම වෙනදා කරන්නේ 7ට ලින්ක් එක දාලා 8ට මාර්ට් ක්ලාස් එක ඉවර කරලා පැය භාගයක් පොඩි රෙස්ට් එකක් අරගෙන ඊළඟ පන්තිය පටන් ගන්න එක. පොඩි වෙනසක් වුණාම හරි ගැටලු. දැන් මේ ෆෝන් වලින් අපි කැම් එක හදාගන්න ඒවා චාර්ජ් කර ගන්න ගියාමයි වයර් මොනගෙන කොවිලා වැඩි කරන්ට් වයර් එකක් පැය කියලා අපි මැරෙන්නේ නැහැ නේ අපවත් වෙනවා නේ. පොඩි ප්‍රශ්නයක් ලියාගෙන මම යාගේ කතා කරනවා. දැන් ඉවර කරන්නේ මෙහෙම ලියාගන්න පුතේ ප්‍රශ්නයක් ඔකට අදාළ තමයි තද වෙලාවක ඉන්නේ. එහෙනම් තමයි මට කරන් දෙන්න නේ පස්සේ බලපව නම් ඉන්නේ වැඩි වේ ගැන හිතයි කියලා දින් පොඩි ඉතින් මට යන්න තමයි මොකද ලියාගන්න ප්‍රශ්නයක්. අභිධර්ම පිටකයේ ග්‍රන්ථ දක්වා අභිධර්ම පිටකයේ ග්‍රන්ථ දක්වා පිටකයේ ග්‍රන්ථ දක්වා එහි විශාලතම ග්‍රන්ථය පිළිබඳව එහි විශාලතම ග්‍රන්ථය පිළිබඳව
පැහැදිලි කිරීමක් කරන්න. විශාලතම ග්‍රන්ථය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. අපි අභිධර්ම පිටකයේ 4 වෙනි පාඩමට අත තියන්න හදන්න. ඔයාලා මට උත්තර ලියවන්න. 4 වෙනි පාඩම සංකත හා අසංකත ධර්ම. තියාගන්න. සංකත ආ අසංකත පාඩමේ නම ලියාගන්න. සංකත හා අසංකත ධර්ම. සංකත හා අසංකත ධර්ම ලියාගත්තද? සිග්නල් අවුල දුක තේරෙනවද? පේන්නේ නැහැ හිර වෙලා වගේ එකක් කියයි. මම කතා කරන එක ඇහෙනවද? ඔයාලා ගල් ගහිලා වගේ පේන්නේ. මම කතා කරන ඇහෙනවද? කවුරු මයික් ඔන් කරලා කියන්නේ? මයික් ඔන් කරන්න බෑනේ. මැසේජ් එකක් දාන්න මම කතා කරන ඇහෙනවද? ඇහෙනවනේ. බෝඩ් එක පේනවද? ටිකට පේනවා කියලා දාපන්. කියලා ඇහෙනවා කියලා දාන්න. බෝඩ් එක පේනවද? පේනවනේ. හරි හරි. එච්චර කවන්න ඇහෙනවනේ. එච්චර බෝඩ් එක පේන්නත් උන්නේ. අපි ඉස්සෙල්ලාම පොඩි විවරණයක් කරගන්න ඕනේ. විවරණයක් කියන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ යම් දෙයක් ගැන. ඒ තමයි මුදේ. මෙන්න ධර්ම කියන එක ගැන. මොනවටද අපි ධර්ම කියලා කියන්නේ? දැන් අහලා තියෙන ගොඩක් තැන්වල ධර්මය, ධර්මතා, ධර්ම, ධර්ම කොටස්, ධර්ම පරියාය, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, නේ ධර්ම දාන. අනන්තවත් අපි ධර්ම කියන කැලින් අදහස් අහලා තියෙනවනේ. එතකොට මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ මොකක්ද මේ ධර්ම කියන්නේ. අපි නම් බුදුන්ගේ ධර්මය, බුද්ධ ධර්මය ගොඩාක් කියන්නේ බලාර දහමි කියලා දෙනවා. මොකද ප්‍රශ්න කරන තත්ත්වයක් තියෙනවා ධර්මය කියන්නේ. කියන්නේ අපිට හරියාකාර නිශ්චිත පිළිතුරක් නැහැ ධර්ම කියන්නේ මොකක්ද ගැන. මෙහෙම ගත්තොත් එහෙම ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. මොකක්ද ඒ කියන්නේ? ධම්මෝ පවිහිම නේතු අයං අවේ ප්‍රක්ඛති ධම්මචාරි. උතුරුදයා මොකක්ද මේ කියන්නේ? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. ධර්මය ආරක්ෂා කරනවා. ධර්මයේ තුල හැසිරෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරයි. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් රැක ගන්නවා කියන එක. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ. තව එකක් තියෙනවා. සබ්බේ ධම්මා අනත්තා. එතන ධර්ම ගැනලා තියෙන මේක ධම්මා, මේක ධම්මෝ. මෙතන මොකද්ද කියන්නේ? සියලු ධර්මයෝ අනිත්‍යයි කියන එක, නැත්නම් නැති වෙනවා කියන එක. තව තියෙනවා මෙහි මේවා. කුසලා ධම්මා. තව තියෙනවා අකුසලා ධම්මා. කුසලා ධම්මා. හැම තැනම තියෙන මේක කුසලා ධම්මා, මේක අකුසලා ධම්මා. දැන් ධම්ම කියන තැන ධම්ම කියන වචනේ ගොඩාක් තැන් වල තියෙනවා. එතකොට තව තැනකදී අපිට හම්බ වෙනවා දවසක් ආනන්ද හාමුදුරුවෝ එමුතු බුදුරජාණන් වහන්සේ කියනවා. ආනන්ද මතක තියාගන්න, මාගේ ඇවෑමෙන් කියන්නේ මගෙන් පස්සේ සම්බුදු සසුනේ ගුරුවරයා වන්නේ මා විසින් දේශනා කරන ධර්මය හා විනයයි. එතන වචනේ කියන්නේ ධර්මය.
එතන වචනයක් තියෙන ධර්මයේ කියලා. දැන් මෙතන තියෙන සංකත ධර්ම කියලා එකක්. මෙතන කියන අසංකත ධර්ම කියලා එකක්. හැමතැනම අපිට තියෙනවා ධර්ම කියන කාරණාවක්. එතකොට මෙහෙම ගත්තොත් එහෙම පුතේ පැරණි අටුවා ග්‍රන්ථ අපිට පරිශීලනය කරද්දී ගොඩාක් තැන්වල ධර්ම කියන එක එකතු කරලා අපිට දකින්න ලැබෙනවා. ඒ හැම තැනකදීම මේ ධර්ම කියන එකට එයට අනුරූපී අර්ථ දෙන්න. එයට අනුරූපී. එයට අනුරූපී අර්ථ කියලා කියන්නේ මොකද්ද? ඒ වාට ඒ ඒ තැන්වල ගැලපෙන තේරුම් ලබා දෙනවා ධර්ම කියන එක. ඒ කියන්නේ තවත් සරලව මොකද්ද? ධම්ම කියන එකට හරියටම මෙන්න මේක තමයි කියන එක උත්තරයක් නැහැ. සංගත ධර්ම කියන සංස්කාර ධර්ම කියන එක. සංස්කාර කියලා කියන්නේ මොනවද? සංස්කාර කියලා කියන්නේ මොනවද පුතා? මොන සංස්කාර කියලා කියන්නේ? සයන්ස් කාර්යම නෙවෙයි. ඒ විද්‍යාවනේ සංස්කාර. සංස්කාර කියන වචනේ දෙක මොකක්ද? සංස්කාර කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත් ඒවා. හේතුන් ගෙන් හටගත්. හේතුන්ගෙන් හටගත්. හේතුන්ගෙන් හටගත් සංස්කාරක තියෙන ලක්ෂණ තුනක්. මොනවද තුන? එක අනිත්‍ය. දෙක දුක්ඛ. තුන අනාත්ම. අනිත්‍ය කියන්නේ ස්ථිරව පවතින්නේ. දුක්ඛයි කියන්නේ ස්ථිරව පවතින්නේ නැත්නම් දුකයි. අනාත්මයි කියන්නේ ආත්මයක් විදිහට ගන්න බෑ. ආත්මයක් විදිහට ගන්න බෑ කියන්නේ මට ඕන විදිහට ධර්ම පවතින්නේ. පැහැදිලි කියන එක. එතකොට ඕම් වැඩක්. දැන් මෙතන අපි කතා කරනවා සංකත ධර්ම කියලා එකක්. සංකත කියලා කියන්නේ මොනවද? සංස්කාර වලින් හටගත්. මොන සංස්කාර කියලා කියන්නේ? හේතු මුල් වෙලා හටගත් ඒවා. දැන් හේතු කියලා කියන්නේ මොනවද? ගන්න ලස්සන දෙයක් ඉගෙන ගත්තොත්. හේතු කියලා කියන්නේ මොනවා මොදේ අපි දැන් මිනිස්සයා කියන කෙනා හටගෙන තියෙන මොකෙන්ද? මව පියා එකතු වීම හේතුවෙන් තුන්වෙනි පාර්ශ්වයක් විදිහට දරුව කියන ධර්මතාවය ඇති වෙනවා. එතකොට ඒවට අපි කියනවා සංකත ධර්ම. සංකත ධර්ම කියලා කියන්නේ මොනවද? හේතුන්ගෙන් හටගත් ඒවා. එතකොට හේතුන්ගෙන් හටගත් ධර්මතාවට අපි කියනවා සංකත ධර්ම කියලා. ඒවයේ ස්වභාවය මොකද්ද? ඒවයේ ස්වභාවය වෙනස් වෙන එක. ස්ථීරව පවතින නැති එක. එක ස්වභාවයක පවතින නැති එක. සංස්කාර ධර්ම වල තියෙන පොදු ලක්ෂණ තුනක්. එකක් අනිත්‍යයි, එකක් දුක්ඛයි, එකක් අනාත්මයි. වෙනස් වෙනවා. එහෙනම් ඊළඟ එක තමයි එන සංගත කියන්නේ හේතුකින් හටගත්ත අසංගත ධර්ම කියන්නේ මොනවද? අසංගත ධර්ම කියන්නේ පුතේ හේතු නැතුව හටගත්ත ඒවා. හේතු නැතුව මොනවද හටගෙන තියෙන්නේ? හේතු නැතුව හටගෙන තියෙනවා පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය බුදුදහමට අනුව හරි ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය නිර්වාණය මෙන්න මේවා මේවා අසංස්කෘත ධර්ම අසංකත කියලා කියනවා මේවා මොනවද අසංකතිය දැන් ඔයාලා හරි ලස්සන දෙයක් දන්නවා පාඩම අමාරු වුණාට පාඩමට තාම ආවෙත් නැතුණාට ඔයාලා දන්නවා සංකත ධර්ම කියන්නේ මොනවද කියලා සංකත ධර්ම කියන්නේ මොනවද හේතුන්ගෙන් හටගත් ඒවා හේතුන්ගෙන් හටගත් ඒවාට මොකද වෙන්නේ ස්ථීරව පවතින්නේ නැහැ වෙනස් වෙනවා සංකත ධර්ම වල ලක්ෂණ තුනයි සංකත කියන්නේ සංස්කාර කියන එකට තමයි ඒක තුළු විද්‍යාව ගන්න සංස්කාර ධර්ම වල හේතු තුනයි එකක් අනිත්‍ය අනික දුක්ඛ අනික අනාත්ම අසංකත කියලා කියන්නේ අසංකත කියන්නේ හේතුවක් නැතුව හටගත් ඒවා ඒවායේ ස්වභාවය තමයි ඒවා වෙනස් වෙන්නේ නැහැ එහෙම වෙනස් නොවන ධර්මතා කීපයක් තියෙනවා මොනවද පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය නිර්වාණය කර්මඵල සිද්ධාන්ත කර්ම ඵල සිද්ධාන්ත මෙන්න මේවා අසංකතයි එහෙනම් මේ පාඩම තුල කතා කරනවා සංකත ධර්ම වශයෙන් සංස්කාරයන්ගෙන් හටගත් ඒවත් අසංකත ධර්ම කියලා සංස්කාර නැතුව හටගත් ඒවායි තියෙන එකිනෙකට පවතින වෙනස්කම් පිළිබඳව අධ්‍යයනය කරන පාඩමක් තමයි සංකත හා අසංකත ධර්ම කියලා කියන්නේ. ධර්ම කියන එක විවරණය කරගත්තා නේද?
ධර්ම කියන්නේ කිසියම් වූ කොටසක් හැඳින්වීම සඳහා යොදා ගන්න පදයක්. ඒක ඕනෑම තැනක මොකක් කරනවද? ඒක ඕනෑම තැනකදී ඒට අනුරූපී අර්ථ ගන්නවා. ධර්මවල ස්වභාවය තමයි ඒක යෙදෙන තැන අනුව ඒකට මොකද්ද කියන අර්ථය කියලා ස්ථිර අදහසක් නැහැ. යෙදෙන්නේ කොතනද? යෙදෙන තැනට අදාළ අර්ථ ලබා ගන්න පුළුවන් ධර්මයේ කියන එක. දැන් මෙතන ගත්තොත් එහෙම කියන්නේ ධම්මෝ හවේ රක්කති කියන්නේ ධර්මයේ හැසිරීම තුළින් ඔහු ආරක්ෂා කරනවා. සබ්බේ ධම්මා, මෙතන ධර්ම කියන්නේ ධර්මයේ හැසිරෙන එක නෙමෙයි, සියලු ධර්මයෝ කියන එක. හරිද? එතකොට ඒ ඒ තැන් වල දැන් ධර්ම දේශනාකුත් එතනගෙන බුදුහාමුදුරු දේශනා කරන බණ කියන එක. ධම්මචාරය කියන්නේ ධර්මයට අනුව හැසිරෙනවා කියන එක. එතකොට ඒක අර වතුර වගේ ධර්ම කියන එක අර ලස්සන උපමාවක් නේ. ධර්ම කියන වචනේ හරියට යමු. ධර්ම කියන්නේ වතුර වගේ. වතුර වගේ කියන්නේ මොකද්ද? ඒක වතුර වල ස්වභාවය තමයි Taman කොහෙට හරි දැම්මොත් එයා ඒකේ ස්වභාවය ගන්නවා. ජොග්ගුවකට දැම්මොත් ජොග්ගුවේ ස්වභාවය. වීදුරුවකට දැම්මොත් වීදුරුවේ ස්වභාවය. බෝතලයකට දැම්මොත් බෝතලයේ ස්වභාවය. අතර ගත්තොත් අතේ හැඩය. ෂොපින් බෑග් එකකට දැම්මොත් ඒකේ හැඩය. ඒ වගේ ධර්මයේ කියන එක ස්ථිර අදහසක් නැහැ. ධර්මයේ කියන එකෙන් ගොඩාක් දේවල් හඳුන්වනවා. ඒ හඳුන්වන හැම දෙයක්ම ඒක යෙදෙන තැන අනුව යෙදෙන දෙයට අදාළ අර්ථ සපයා ගන්නවා. හරි ලස්සන දෙයක්. අපි මේකට පොඩි සටහනක් ලියමු. මේක තේරුම් නැතරුදී තේරුණ අය අංක එක කියලා මැසේජ් එකක් දාන්න බලන්න. තේරුණ අය චැට් එකට එක කියලා මැසේජ් එකක් දාන්න. තේරුණාද? හරි අපි ලියාගෙන යමු. කැම්මේ කොන් කරන් පුතේ පුළුවන් අය පුතාලා ඉන්නවා. අද කතා ආමන්ත්‍රණය ආයිබෝන් කිව්වෙ නැද්ද? මන්න කලබලෙන්නේ. මේ නිවන්සෙලා ටීචර්ස්ලා සර්ලා වෙඩි හිටිය අය අක්කලා නංගිලා බාප්පලා පුංචි අම්මලා හත්මුතු පරම්පරාවම ඉන්න මේක. සිව්වන පිරිසට මුගන්න ඕනේ මම. අපේ උඩු කුඹුරගේ මොකද එපා වෙලා වගේ නිවන් අවබෝධ වෙනවා වගේ මේක අහගෙන ඉන්නවා නෑනේ. චතුරාර්ය සත්‍ය දැක්කා වගේ දෙනවා. ගණන් ගන්න එපා. ඔහොම තමයි. හොඳ දේවල් අමාරු. දෙල තනි වෙන දිට්ඨ වේද බොන වෙනවනේ. ආශාත් පොඩි hinaවක් දාගෙන ඉන්න ඕන මොබලක් කියාදීන් අපි ලියා ගන්න අපු. හරි ලියාගමු. සරෝජා නේමනේ. ආන්දුරු පන්ති දාන වගේ වෙලාවට පටන් ගන්න ඉන්නේ නැහැ රෙද්දනේ. සල්ලි වල ගෲප් හෝල්ඩ් එකත් ඇද්දලා ඉන්නද? බලාගෙන ඉන්නේ. ඒකට ලංකා විදුලි බල මණ්ඩලයේ සාක්ෂි දරන්න ඕන. ලියා ගන්න පුතා මෙහෙම. පාඩම නම ලියවන්නේ. මෙම පාඩමට අවධානය යොමු කිරීමේදී මෙම පාඩමට අවධානය යොමු කිරීමේදී ප්‍රථමයෙන්ම ධර්ම යනු කුමක්දයි විසඳා ගත යුතු වේ. ධර්ම යනු කුමක්දයි විසඳා ගත යුතු වේ. බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල විවිධ අර්ථ ලබා දීමට බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල විවිධ අර්ථ ලබා දීමට මෙම ධර්ම යන්න යොදා ගැනීම යොදා ගැනීම
ඒ අනුව ධර්ම යන්නට ඒ අනුව ධර්ම යන්නට ස්ථීර උත්තරයක් නොමැත. ස්ථීර උත්තරයක් නොමැත. එය යෙදෙන තැන අනුව එය යෙදෙන තැන අනුව එයට අදාළ අර්ථය ගනී. එයට අදාළ අර්ථය ගනී. අලුත් ඡේදයකට එන්න පුතේ. සංකත ධර්ම යනු සංකත ධර්ම යනු සංකත ධර්ම යනු හේතුන්ගෙන් හටගත් දේවල්ය. හේතුන්ගෙන් හටගත් දේවල්ය. ඒවා තුල ඒවා තුල දක්නට ලැබෙන පොදු ලක්ෂණ තුනකි. ඒවා තුල දක්නට ලැබෙන පොදු ලක්ෂණ තුනකි. එක අනිත්‍ය අනිත්‍ය දෙක දුක්ඛ තුන අනාත්ම. එක අනිත්‍ය දෙක දුක්ඛ තුන අනාත්ම. අසංකත ධර්ම යනු සංකත ධර්ම යනු බුදුදහමේ දැක්වෙන බුදුදහමේ දැක්වෙන පාඨපයනකින් පටිච්ච සමුප්පාදය දෙක ත්‍රිලක්ෂණය එක පටිච්ච සමුප්පාදේ දෙක ත්‍රිලක්ෂණය තුන චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය හතර කර්මඵල සිද්ධාන්තය අතර කර්මඵල සිද්ධාන්තය පහ ආර්ය අෂ්ටාංගික මාර්ගය
අෂ්ටාංගික මාර්ගය. ඊළඟ එක නිර්වාණය. නිර්වාණය ආදිය අසංකත ධර්මයන්ට අයත් වේ. ආදිය අසංකත ධර්මයන්ට අයත් වේ. හරි පුතේ, ඔතන ඉඳන් ටික මම ඊළඟ දවසේ කතා කරන්න. හරි, මම 9ට අර උසස් පෙළ අයගේ ක්ලාස් එක පටන් ගන්නවා. ඔතනින් ඉස්සරහට දැන් අභිධර්මයේ නම් අවුලක් වෙන එකක් නැහැ. අවුලක් වෙන්නේ නැහැ කොහොමත්. දැන් හතරවෙනි පාඩමටත් අපි ප්‍රවේශ වුණා. ලබන දිනට හතරවෙනි පාඩම ඉවර කරත් ඇයි ගේමක් නැතු කරදර වෙන එකක් නැහැ. මේ මොනව කරන්නද මේ පුටපටාවන්? ඔහොම තමයි අපිට ගිය සතියේ ඉරිදා පන්ති කළේ නැහැ අභිධර්මයේ. ඊට කලින් සතිය කළා. ඒනාර හෙට රෑ පන්ති අනිවාර්යෙන් කරන කිසිදු වෙනසක් නැහැ. අපි ඒකට හැමෝම එකතු වෙමු. එහෙනම් වැඩ ටික හොඳට කරගෙන යන්න. පොඩ්ඩක් ඔයාලා ওই පොත්පත් වල තියෙන ඒවා බලා ගන්න, පේපර්ස් හොයන්න. දැන් මම උගන්වන එක නේ කරන්නේ. ඔයාලා ඒවා අභ්‍යාස කරලා පොඩ්ඩක් විභාගෙට ඔක්කොම මෙතනින්ම ගොඩ යන්න ඉන්නේ නැතුව මම දෙන දැනුමට ඔයාලා තව ටිකක් එකතු කරගෙන පොඩි තල්ලුවක් හදා ගන්න. අපි ඔක පාස් වෙමු, කරගන්න පුළුවන්. අපරාධය අතාරින්න එපා. විභාගෙ දාපු හැමෝම විභාගෙ ලියමු. තවද අපිට මොනව හරි දෙයක් කරගන්න පුළුවන්කම ලැබේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. රෙකෝඩින් එක හෙට හැන්ද වෙන කලින් මම දාන්නම් ගෲප් එකට. ඒක බලන්න ආපු නැති අය හා අඩුපාඩු මොනව හරි තියෙන අය. අපි හෙට රෑට හම්බෙමු අනිවාර්යෙන්. හෙට රෑට අපි 9ට පටන් ගන්න නැතුව ටිකක් කලින් පටන් ගමුනේ. 8 මාර 8 විතරදී පටන් ගමු මයික් ගෲප් එකේදී සාකච්ඡා කරමු. හැමෝටම එහෙනම් තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් වේවා.